ඔන්න මං අදත් පොඩි ගැජමැටි එකක් අරගෙන ආවිල්ලා තියෙනවා ඉන්ට්‍රෝ එකෙන් දකින්න ඇති අද වීඩියෝ එකේදී මම මොකක්ද කතා කරන්න යන්නේ කියලා. දැන් ඉතින් මේ මගේ අතේ තියෙන සිම්පල් ෆාස්ට් කියන ස්මාර්ට් සෙන්සර් කා වයර්ලස් චාර්ජර් එක. අපි දැන් බලමු බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක තමයි ඇක්චුවල් චාර්ජර් එක. ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. එච්චරම ඩියුරබල් එකක් වගේ නම් අතට ගත්තම තේරෙන්නේ නැහැ. උනාට අපි බලමු මේක කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ කියලා. මේ බොක්ස් එකේ තව ඇවිල්ලා තියෙනවා කේබල් එක. එයා වෙන්ට් මවුන්ටින් බ්‍රැකට් එක. ඒ වගේම තියෙනවා user manual එක. මේ USB කේබල් එක අපිට ප්ලග් කරගන්න වෙනවා මෙන්න මේ USB port එකට, micro USB port එකට. ඊට පස්සේ මෙතෙන්ට අපිට පුළුවන් මේක සෙට් කරගන්න. මේකේ විශේෂත්වය තමයි මේකේ තියෙනවා සෙන්සර් එකක් මෙන්න මෙතන. ඔය කායකට මේක ප්ලග් කරාම when කායක ස්ටාර්ට් කරගමන් මේකේ ඔටෝ ඕපන් වෙනවා. මේ ආම් දෙක අර වීඩියෝ එකේ ඉන්ට්‍රෝ වීඩියෝ එකේ දකින්න ඇති ඒ විදිහට ෆෝන් එක තියපු ගමන් ගානට සෙට් වෙනවා. ඊට පස්සේ ෆෝන් එකේ වයර්ලස් චාර්ජින් තියෙනවා නම් මේකෙන් කරන්නේ ෆෝන් එක චාර්ජ් කරන එක. ඉතින් මේ චාර්ජර් එක iPhone එකට හරි Samsung එකට හරි ඕනම වයර්ලස් චාර්ජින් ෆන්ක්ෂන් එක තියෙන ෆෝන් එකකට හරියනවා. මේ වයර්ලස් චාර්ජර් එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි චාර්ජර් එකත් එක්ක පොඩි ස්මාර්ට් ෆෝන් එකට ඇප් එකක් එනවා. ඉතින් මේ ඇප් එකෙන් පුළුවන් ඔයාලේ කායකේ ලොකේෂන් එක මාක් කරගන්න. ඒ වගේම ඔයාලට කායක පාක් කරේ කොහෙද කියලා මතක නැත්නම් අපි කාටත් සිද්ධ වෙන දෙයක් තමයි ඔයාලා හදිසි අවස්ථාව ගිහිල්ලා කාර්යයක් ඔය හරි ලොකු කාපාක් එකක පාක් කරවතින් සමහර වෙලාවට ඔයාලට මතක නෑ හරියට මොන ලොකේෂන් එකේද කායක පාක් කරේ කියලා. ඒ වගේ වෙලාවකදී මේ ඇප් එක යොදාගෙන පුළුවන් ඉතින් මේ කායක ලොකේට් කරගන්න කොහෙද හරියටම පාක් කරේ කියලා. මේ තියෙන්නේ user manual එක charge එකත් එක්ක ආපු. දැන් මම කරන්නේ ෆෝන් එකේ කැමරා icon කරගෙන මුලින්ම app එක install කරගන්නවා. ඒකට මේ QR code එක scan කරාම ෆෝන් එකේ open වෙනවා. මෙතෙන්දී option එකක් දෙනවා. ඔයාලා Samsung ෆෝන් එකක් නම් තියෙන්නේ Google Play Store එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතෙන්දි මගේ iPhone එක නිසා මම iStore එකෙන් ගන්නවා. ඇප් එක ඉන්ස්ටෝල් වෙනවා. මෙතෙන්දි ඇප් එකට Bluetooth තරහා ඔයාලගේ චාර්ජර් එක කනෙක් කරගන්න පුළුවන්. ඔන්න මම දැන් කාර් එකේ ඉන්නේ. අපි දැන් මේක සෙට් කරගෙන බලමු කාර් එකට කොහොමද වැඩ කරන්නේ කියලා. මේක අපිට අවශ්‍ය නැහැ.
මේ විදිහට මේක සෙට් කරගෙන ගන්නට ඇතුළට දාගන්න තියෙන්නේ. මේ තනිය අතින් කරන නිසා පොඩ්ඩක් අමාරුයි. මේ විදිහට තමයි තියෙන්නේ. මේ වගේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වලට අවශ්‍ය පරිදි. දැන් අපි බලමු කේබල් එක ගහගෙන නොමලි මං චාර්ජ් කරන්න මෙන්න මංගා වයිෆෝන් එකක් තියෙන්නේ. අපි දැම් බලමු. දැන් අපිට අයිෆෝන් එක කේබල් එක අවශ්‍ය වෙන්න හැ. මේක විතරයි අවශ්‍ය වෙන්න මොකද මේක තියෙන්නේ USB කනෙක්ට එකක් නිසා. දැන් මම කරන්නේ මුලින්ම මෙතෙන්ට මේක සෙට් කරගන්නවා. තියෙන්නේ අපේ වයලස් චාර්ජ එකේ USB එක. ඒක ගහගන්නව එතෙන්ට. එන්න මගේ පරණ ෆෝන් හෝල්ඩර් එක අවශ්‍ය වෙන්නේ. දැන් මේක මම දැන් වෙන්ට් එකට මවුන්ට් කරගන්නවා. ඔන් කරද්දි මෙතන තියෙනවා ප්‍රෙස් කරන්න එකක්. ඒක එන්න මේ විදියට ප්‍රෙස් කරලා අතුලට යවා ගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම තව ඔන්න ඔය විදියට තමයි සෙට් කරාම තියෙන්නේ. දැන් අපි බලමු මේක ෆන්ක්ෂන් වෙන්නේ කොහොමද කියලා. මම දැන් කරන්නේ අතුර දාගන්නවා. මේකෙදි ඇත්තටම වෙන්න ඕනේ අතුර දාලා ඉග්නිෂන් එක ඔන් කර ගමන් පවර් එක එනවා මේක චාර්ජ් එකට. එතකොට මේ ආම්ස් දෙක ඕපන් වෙන්න ඕනේ. ඔය විදියට අතුර දාගත්තා. ස්ටාර්ට් කරගන්නවා. දැක්කද? දැන් මේක මේ විදියට ඕපන් වෙන්න ගන්නවා මේ ආර්ස් දෙක. දැන් මට පුළුවන් ෆෝන් එක මේ මගේ අයිෆෝන් එක මේ විදියට ඕපන් වුණාම ඔහොම තියන්න. එතකොට ෆෝන් එක ගන්නට හෝල්ඩ් වෙනවා. ඒත් එක්ක මේක දැන් චාර්ජ් වෙන්න ඕනේ. ඔව් මේ චාර්ජ් එක චාර්ජ් වෙන්න පටන් ගන්නවා. හරි ලේසි. දැන් කාර් එකේ අපි හිතමු දැන් ගිහිල්ලා ඉවරුණා නම් කොයි හරි යන්න ඕන තැනකට ගිහිල්ලා අපිට ෆෝන් එක ගන්න ඕන නම් අදිසිය ෆෝන් එක ගන්න ඕන නම් අතට මේක පිටිපස්සේ තියෙනවා සෙන්සර් එක. මෙන්න මෙතන සෙන්සර් එක තියෙනවා. මෙහෙම අල්ලපු ගම අපි ආයි දාගෙන බලමු.
තියෙන්නේ. අන්න. Good. ඔයාලටත් ගන්න අවශ්‍ය නම් මේක මම Amazon එකේ through තමයි මේක ගත්තේ. මම link එක දාන්නම් video එක යටින් බලන්න link එක click කරලා. ඉතින් මේ වගේ තව video බලන්න අවශ්‍ය නම් subscribe කරලා තියාගන්න channel එක. තව ඉස්සරහට මම මේ වගේ gadget videos දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ඊළඟ video එකේදී හම්බ වෙමු.